ප්‍රශ්නය ඉක්ුණම් උත්තරය ශ්‍රී ලංකන් ඉක්ුණ ප්‍රස් මීන් වියන ආරච්චි අපි හීන විනිවිද ප්‍රයාපදේක සිලදනාම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේ මදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට ඔන්නද සිනමැක්සස්ල හැමෝම ලෑස්ති වෙන්න අතුරුදහන්ුණු අද්භූත නෞකාවක් හොයාගෙන යන්න. එහෙම කියන්න හේතුව තමයි ඔන්න අදරගෙන වෙලා තියෙන්නේ ඒ වගේ අද්භූත නෞකාවක් එක්ක හැංගුණු ලොකු අභිරහසක් තියෙන සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. අත්හැරලා දාපු එහෙම නැත්නම් අතුරුදහන්ුණු නැව් හොයාගෙන ඒ නැව් වල තියෙන වටිනා වස්තු එකතු කරන කණ්ඩායමක් ඉන්නවා. ඔන්න දවසක් මේ කණ්ඩායමේ අයට වෙනත් කෙනෙක් හරහා ඔත්තුවක් ලැබෙනවා. අවුරුදු 60කට කලින් අතුරුදහන්ුණු නැවක් තියෙනවා. ඒ නැවේ ලොකු නිදානයක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ කණ්ඩායම ඔත්තුව දුන්න කෙනත් එක්කම යනවා ඒ නැව හොයාගෙන ඒ නැව ඉක්මනින්ම මේ අය හොයා ගන්නවා නමුත් ඒ නැවට ගොඩ වුණාට පස්සේ මේ හැමෝටම මහ අද්භූත සිද්ධීන් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සමහර ඡායාවල් වගේ දකින්නවා ඒත් එක්කම ඒව අතුරුදහන් වෙලා යනවා ඒ විතරක් නෙවෙයි මේ කණ්ඩායමේ අයට ටික වෙලාවක් යද්දි තේරෙන්න පටන් ගන්නවා මේ නැවේ ලොකු නිදානයක් තියෙනවා කියලා ඔත්තුව දුන්න කෙනා මේ අයවත් අරගෙන නැවට ඇවිල්ලා තියෙන්නේ වෙනත් භයානක දෙයක් බලාපොරොත්තු වෙන්න කියලා ඇත්තට මේ මොකක් වෙන්නේ නැතිද කොහොම නමුත් ඔන්නතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ පටන් ගත්ත විනාඩියෙන්දම ත්‍රිලකෙන් කුතුහලෙන් බලන්න පුළුවන් විතරක් නෙවෙයි බලන හැම කෙනෙක්ම වෙනම ලෝකයකට අරගෙන යන්න සමත් වෙලා තියෙන මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2002 ආපු ගෝෂිප් කියන ඉංග්‍රීසි ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb 5.6 එකක් ලැබිලා තියෙනවා. ආරාධනා කරන සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව අවසාන විනාඩියට එක් බලන්න ඉන්න කියලා වීඩියෝ දාන කලින් මතක් කරනවා. මේ වගේ සුපිරිම ෆිල්ම්ස් හැමදාමත් ඔයාලගේ ළඟට මරගෙන අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට තවම subscribe කරලා නැත්නම් ඔන්න පහලින් subscribe button එක පේන තියෙනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් බලමු අපි මේ අය අද්භූත නැවට ගොඩ වුණාට පස්සේ මොන වගේ භයානක සිද්ධීන් වලටද මේ අයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ නැව අවුරුදු 60කට කලින් අතුරුදහන් වුණා නම් ඊට කලින් ඇත්තම මේ නැවේ මොන වගේ දරුණු දෙයක්ද සිද්ධ වෙලා තියෙන්නේ මේ අද්භූත නැවත් එක්ක හැංගිලා තියෙන කවුරුත් නොදන්න ඒ අභිරහස් කතාව මොකක්ද මේ නැවේ ලොකු නිදානයක් තියෙනවා කියලා ඔත්තුව දුන්න කෙනා ඇත්තම මේ අයවත් අරගෙන මේ නැවට ගොඩ වෙලා තියෙන්නේ මොන වගේ භයානක දෙයක් බලාපොරොත්තු වෙන්ද අවසානයේදී හරි මේ නැවේ තියෙනවා කියන ඒ වටිනා නිදානය අරගෙන මේ අයට කොහොම හරි මෙතනින් පැන ගන්න හැකියාවක් ලැබෙයිද අපි යමු වීඩියෝ එකට මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ 1962 මැයි 22 වෙනිදා පැසිෆික් සාගරයේ ගමන් කරමින් තියෙන ඇන්ටෝනියෝ ග්‍රාසා කියන ඉතාලි නෞකාව. මේ නැවේ මේ වෙද්දී මගින් 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්වනවා නැව ඇතුලේ මේ වෙද්දී ලොකු සාදයක්. හැමෝම ගොඩක් සතුටෙන් කතා බහ කර කර ෂැම්පෙන් බිබි dance කර කර ඉන්නවා. නමුත් එකපාරටම සිද්ධ වෙන මහ දරුණු දෙයක්. ඒක තමයි මේ නැවේ තියෙන කේබල් එකක් එකපාරටම ඇදීගෙන එනවා. අන්න ඒක නිසා මේ නැවේ ඉන්න හැමෝගෙම ඇඟවල් කැපිලා කෑලි කෑලි වෙලා බිම ඇදගෙන වැටෙනවා. මේ සිද්ධිය නිසා නැවේ ඉන්න හැමෝම මැරෙනවා. නමුත් එක්කෙනෙක් ඉතුරු වෙනවා ඒ කෙනා වෙන කවුරුවත් නෙවෙයි මෙන්න මේ පුංචි ගැහැණු ළමයා මේ පුංචි ගැහැණු ළමයාගේ නම තමයි කේටි කේටි කියන්නේ මේ නැවේ ඉන්න එකම පුංචි දරුවා කේටිට උඩින් තමයි අර කේබල් එක ඇදිගෙන ගිහින් තියෙන්නේ කොහොම නමුත් ඔන්න වාසනාවකට වගේ කේටි මේ අනතුරෙන් බේරෙනවා ඉතින් මේ සිද්ධියත් එක්කම අපිට ප්‍රශ්න කිහිපයක් මෙනවා ඇත්තර මේක හදිසි අනතුරක්ද එහෙමත් නැත්නම් කවුරු හරි සලසුන් කරලා කරපු දෙයක් වෙන්නත් පුළුවන්ද ඒ වගේම මේ අනතුරෙන් බේරුණ එකම ගැහැණු ළමයාට ඒ කියන්නේ කේටිට මෙතනින් පස්සේ මොන වගේ දෙයක් සිද්ධ වෙයිද අන්නේ ප්‍රශ්න හිතේ තියාගෙන අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා ඔන්න දැන්නෙනවා අපි මේ ෆිල්ම් එකේ මේන් ස්ටෝරි එකට ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ හැටියට අපි එන්නේ වර්තමානයට. ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ අත්හැරලා දාපු එහෙම නැත්නම් අතුරුදහන්ුණ නැව් හොයාගෙන ගිහින් ඒ නැව් වල තියෙන වටිනා වස්තුව එකතු කරන කණ්ඩායමක්. මේ ටීම් එකේ ඉන්න කැප්ටන් ගේ නම තමයි මයිකල්. ඊට අමතරව ජොනි, ඇන්ඩි, රිකි, පෝල් සහ සෑම් කියලා කෙනෙකුත් ඉන්නවා. සෑම් කියන්නේ මෙයාලගේ බෝට් එකේ එන්ජින් එක බාරව ඉන්න කෙනා. මේ අය කවුද? මේ අයගේ නම් වගේ දේවල් මතකේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. එකිනෙක කෙනා අපිට ඉස්සරහට අඳුනගන්න පුළුවන්. ඉතින් මේ අතරින් ඉන්න එකම ගැහණු කෙනාගේ නම ඇන්ඩි කියන්නේ. ඇන්ඩි තමයි මයිකල්ට පස්සේ මේ බෝට් එකේ ඉන්න නායිකාව. කොහොම නමුත් ඔන්න මේ වෙද්දිත් මේ අය අතුරුදහන් වුණ නෞකාවක් හොයාගෙන තියෙනවා මේ අය උත්සාහ කරන්නේ මේ නැවේ තියෙන වටිනා වස්තුව කොහොම හරි ගන්න ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒකට හේතුව තමයි මේ නැවේ යටින් සිදුරක් තියෙනවා අන්න ඒක නිසා මේ නැව මේ වෙද්දිත් ගිලෙනවා ඒක මයිකල් තේරුම් ගන්නවා මයිකල් ඊට පස්සේ තමගේ ටීම් එකට කියනවා ඔක අත්හරින්න ඉක්මනින්ම බෝට් එකට ආපහු එන්න කියලා ඒත් ඇන්ඩි ඒ අන පිළිගන්නේ නැහැ ඒකට හේතුව තමයි ඇන්ඩි ටිකක් මුරණ්ඩුයි අන්න ඒක නිසා ඇන්ඩි තනියම පහලට බැහැලා මේ නැවේ තියෙන සිදුර වහලා දානවා කොහොම නමුත් ඔන්න ඇන්ඩි ඒ අවදානම ගත්ත නිසා මේ අයට හැකියාවක් ලැබෙනවා මේ නැවේ තියෙන වටිනා වස්තුව ගන්න ඔනිට පස්ස අපිට පෙන්නනවා මේ අය නැවේ තිබුණ වටිනා වස්තුව මේ වෙද්දි විකුණලා සල්ලි කරගෙනත් ඉවරයි අන්න ඒක නිසා මේ අය බියර් එකක් බොන ගමන් සතුට සමරනවා මෙන්න මේ වෙලාවදී මර්ෆි කියලා කෙනෙක් ඇවිල්ලා මයිකල්ට කතා කරනවා මර්ෆි මයිකල්ට කියනවා මට ඔයත් එක්ක තනියෙන් කතා කරන්න ඕනි කියලා නමුත් මයිකල් මර්ෆිට කියනවා මේ ඉන්නේ මගේ ගෝලයන් ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාට ඕනෙම දෙයක් මේ අය ඉස්සරහා මට කියන්න පුළුවන් කියලා ඉතින් ඇත්තටම මර්ෆි කියන්නේ පයිලට් කෙනෙක් එයා ගුවන් යානයේ යන ගමනින් අතරතුරේදී පැසිෆික් සාගරයේ මැද තනි වෙලා තියෙන නැවක් දැකලා තියෙනවා අන්න ඒ නැවේ ෆොටෝස් කිහිපයකුත් මර්ෆි අරගෙන තියෙනවා ඒ ෆොටෝස් ටික මර්ෆි
ලෝෆී මයිකල්ට පෙන්නලා කියනවා මම මේ නැව ගැන විස්තර ටිකක් හොයලා බලවා සෑහෙන කාලයකට කලින් මේ නැව අතුරුදහන් වෙලා තියෙනවා ඒ වගේම මට ආරංචි වුණ විදියට මේ නැවේ වටිනා වස්තුවක් ලොකු නිදානයක් තියෙනවා කියලා ඊට පස්සේ මයිකල් මර්ෆි ගෙන් අහනවා මේ සිද්ධිය ගැන ඔයා වෙරළ ආරක්ෂකයන්ට දැනුම් දුන්නේ නැද්ද කියලා ඊට පස්සේ මර්ෆි මයිකල්ට කියනවා මං ඒ අයට දැනුම් දුන්නා නමුත් ඒ අය තන මාක් කරගත්තා විතරයි කියලා ඊට පස්සේ මයිකල් මර්ෆි ගෙන් අහනවා ඔයාට දැන් අපි මොකක්ද වෙන්න ඕනේ කියලා ඊට පස්සේ මර්ෆි මයිකල්ට කියනවා මං හරියටම මේ නැව තියෙන තැන ගැන ඔයාගේ ටීම් එකට කියන්නම් එතකොට ඔයාගේ ටීම් එකට ගිහින් පුළුවන් ඒ නැවේ තියෙන වටිනා වස්තුව ඒ කියන්නේ නිදානය ගන්න ඒකෙන් මට 120ක් ඕනේ කියලා ඔන්න ඕක තමයි මර්ෆි මයිකල්ට දෙන ඒ ඩීල් එක මයිකල් ඊට පස්සේ මර්ෆිට කියනවා අපිට මේක ගැන වෙනම කතා කරගන්න ඕනේ කියලා ඊට පස්සේ මර්ෆි ටිකක් පැත්තකට ගිහින් බලාගෙන ඉන්නවා ඒ අතරතුරේදී මයිකල් මේ සිද්ධිය ගැන තමන්ගේ ටීම් එකෙන් අහනවා ඉතින් මේ මර්ෆි කියන කෙනා මේ අය දැක්කෙත් අද නමුත් මර්ෆි කියන කතාවෙත් ඇත්තක් තියෙනවා වෙන්න පුළුවන් ඒ නැවේ වටිනා වස්තුවක් තියෙනවා වෙන්නත් පුළුවන් ඒ වගේම මේ අයට දැන් ඊළඟට කරන්න කියලා ලොකු වැඩකුත් නැහැ අන්න ඒක නිසා ටීම් එක හැමෝම කියනවා මර්ෆි කියන විදියට ඒ නැව හොයාගෙන යමු ඒකෙන් අපිට පාඩුවක් වෙන එකක් නැහැ කියලා කොහොනත් ඊට පස්සේ මයිකල් ආපහු මර්ෆිට කතා කරලා කියනවා අපේ ටීම් එක මේකට කැමති නමුත් ඔයාට දෙන්න පුළුවන් 10%ක් විතරයි ඉතුරු 90% අපිට ඕනේ කියලා ඊට පස්සේ මර්ෆි ඒකට කැමති වෙනවා නමුත් එක කොන්දේසියක් පිට මර්ෆි ඊට පස්සේ මයිකල්ට කියනවා හරි ඔයා කියන විදියට මට 10%ක් ප්‍රමාණවත් නමුත් මමත් ඔයාලත් එක්ක යන්නෙනවා කියලා ඒත් මයිකල් මේකට මුලින්ම කැමති වෙන්නේ නැහැ අන්න ඒක නිසා මර්ෆි මයිකල්ට කියනවා ඔයාලා කැමති නැත්තම් කියන්න මම වෙනත් ටීම් එකක් හොයාගන්නම් කියලා කොහොමනවත් ඊට පස්සේ මයිකල් මේකට කැමති වෙනවා මොකද මර්ෆි අරගෙන ගියා කියලා පාඩුවක් වෙන්නෙත් නැහැනේ අන්න ඒක නිසා මයිකල් ඇතුළු ටීම් එක මර්ෆිත් එක්කම පිටත් වෙලා යනවා ඒ නැව හොයාගෙන ඔනිට පස්සේ අපිට පෙන්වන්නේ මේ අය පිටත් වෙලා යන ගමන් වෙන සිද්ධියක් ඇත්තටම මර්ෆි කියන්නේ පයිලට් කෙනෙක්නේ එයා මීට කලින් මේ වගේ ලොකු බෝට් එකක ගිහින් නැහැ අන්න ඒක ටීම් එක ඇයිද තේරෙනවා අන්න ඒක නිසා මේ හැමෝම මර්ෆිව විහිළුවට ගන්නවා නමුත් උන ටික වෙලාවක් යද්දී මේ බෝට් එකේ තියෙන රේඩාර් පද්ධතියට සංඥාවක් එනවා ඉස්සරහින් මොකක් හරි ලොකු දෙයක් තියෙනවා කියලා මේ වෙද්දි ගොඩක් රෑ වෙලා ඒ වගේම හයියෙන් වහිනවා අන්න ඒක නිසා ඉස්සරහින් තියෙන්නේ මොකක්ද කියලා මේ අයට හිතා ගන්නවත් බෑ ඒත් එක්කම ඔන්න මේ අයගේ බෝට්ටුව එක පාරටම දකින්න ඉස්සරහ ලොකු නැවක් තියෙනවා කියලා බෝට් එක යන වේගයත් එක්ක තව ටිකක් ඉස්සරහට ගියා නම් අනිවාර්යෙන් බෝට් එක නැවේ හැප්පෙනවා බෝට් එක සම්පූර්ණයෙන් විනාශ වෙනවා නමුත් මේ අය නූලෙන් වගේ මේ අනුතරෙන් බොහොම අමාරුවෙන් බේරෙනවා කොහොම නමුත් ඔන්න ඊට පස්සේ තමයි මයිකල් දකින්නේ මර්ෆි කියපු ඒ නැව තමයි මෙතන තියෙන්නේ හිතුවට වඩා මේ නැව සෑහෙන විශාලයි කියලා බැලු බැල්මටම මයිකල්ට තේරෙනවා ඒ වගේම මේ තියෙන්නේ 1962 මැයි 22 වෙනිදා අතුරුදහන් වුණ ඇන්ටෝනියෝ ග්‍රාසා කියන නැව කියලා හරියටම මයිකල් අඳුන ගන්නවා එදායින් පස්සේ මේ විශාල නැවට සිද්ධ වුනේ මොකක්ද කියලා කවුරුත් හොයාගෙනත් නැහැ මේ නැවෙන් අඩුම තරමේ ආපදා සංඥාවක්වත් ඇවිල්ලා නැහැ කොටින්ම කියනවා නම් මේ නැව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා එදෙනින් පස්සෙත් සෑහෙන පිරිසක් මේ නැව හොයාගන්න උත්සාහ කරලා තියෙනවා ඒත් කිසිම කෙනෙක්ට මේ නැව ගැන කිසිම හොඩුවක් හම්බ වෙලත් නැහැ මේ හැම දෙයක්ම මයිකල් හොඳින්ම දන්නවා අන්න ඒක නිසා මයිකල් තමගේ ටීම් එකට කියනවා මුහුදු නීතියට අනුව මේ නැවේ අයිතිය දැන් තියෙන්නේ අපිට ඒක නිසා අපි දැන් නැව පරීක්ෂා කරලා බලමු කියලා මේ අය නැවට ගොඩ වෙන්න කලින් බෝට් එකේ තියෙන රේඩියෝ පද්ධතිය හරහා ඇතුලේ කෙනෙක් ඉන්නවද කියලා පරීක්ෂා කරලා බලනවා කතා කරලා නමුත් මේ නැවෙන් කිසිම පිළිතුරක් මෙයාට හම්බ වෙන්නේ නැහැ අවුරුදු 60කට කලින් අතුරුදහන් වුණ නැවක කිසිම කෙනෙක් ඉන්න විදියකුත් නැහැනේ අන්න ඒක නිසා මේ කණ්ඩායමෙන් 4 දෙනෙක් ඒ කියන්නේ මයිකල් ඇන්ඩි රිකී සහ පෝල් මෙන්න මේ 4 දෙනා විතරක් නැවට ගොඩ වෙනවා ඊට පස්සේ මේ අයට දොරක් හම්බ වෙනවා බොහොම අමාරුවෙන් ඒ දොර විවෘත කළාට පස්සේ මේ 4 දෙනාට නැවට ඇතුල් වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා ඉතින් මෙන්න මේ වෙලාවදිම ෆිල්ම් එක බලාගෙන යන අපිට ප්‍රශ්නයක් එනවා අවුරුදු 60කට කලින් මේ නැවේ අර කේබල් එක නිසා නැවේ හිටපු කේටි හැරෙන්න අනිත් හැමෝම මැරුණා අඩුම තරමේ ඒ අයගේ අස්ති කොටස්වත් තියෙන්න ඕනේ අන්න ඒ ප්‍රශ්න ඔක්කොම අපි හිතේ තියාගෙන බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ මේ වෙද්දි මයිකල්ගේ බෝට් එකේ ඉන්න ජොනි සහ මර්ෆි ජොනි රේඩියෝ එක හරහා නැවට ගොඩ වුණ මයිකල්ට කතා කරන්න උත්සාහ කරනවා නමුත් මොකක් හරි හේතුවක් නිසා රේඩියෝ සංඥාව වලට ලොකු බාධාවක් ඇති වෙලා තියෙනවා කියලා ජොනිට තේරෙනවා ඔනිට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ නැව ඇතුළට ගිහපු කට්ටිය ඇත්තට මේ හැමෝටම මහ අමුත්තක් මේ නැව ඇතුළෙන් දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ ඒත් හේතුව මොකක්ද කියලා මේ කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් බෑ කොහොම නමුත් ඔන්න මේ අය නැවේ තට්ටුවක් හරහා ඉස්සරහට යද්දි එකපාරටම මෙතනින් තැනක් කඩාගෙන වැටිලා රිකි පහළට වැටෙන්න යනවා ඇන්ඩි බොහොම අමාරුවෙන් රිකිව අල්ල ගන්නවා ඒත් එක්කම ඇන්ඩි මේ පහළ තට්ටුවේ පුංචි ගැහැණු ළමෙක් ඉන්නා වගේ ඡායාවක් දකිනවා නමුත් එකපාරටම ඒක අතුරුදහන් වෙලා යනවා ෆිල්ම් එක බලන අපි නම් දන්නවා මේ වෙලාවදී ඇන්ඩි දැක්කේ අර කේටි කියන ගැහැණු ළමගේ ඡායාව නමුත් ඇන්ඩි එක දන්නේ නැහැනේ කොහොම නමුත් ඔන්න ඇන්ඩි ඇතුළු පිරිස බොහොම අමාරුවෙන් රිකිව උඩට ගන්නවා ඒ ඇන්ඩි ටික වෙලාවකට කලින් දැකපු ඒ අද්භූත සිද්ධිය ගැන කිසිම කෙනෙක්ට කියන්න යන්නේ නැහැ කොහොම නමුත් ඔන්නිට පස්සෙ අපිට පේනවා මේ අය නැවේ කන්ට්‍රෝල් රූම් එක හොයා ගන්නවා නමුත් මේ වෙද්දී නැවේ සුක්කානම් වැඩක් නැහැ ඒ වගේම ඉන්ධන ටැංකි පවා මේ වෙද්දී සම්පූර්ණයෙන්ම හිස් කියලා මේ අයට තේරෙනවා ඒත් මයිකල් මේ වෙලාවදී නැවේ ලොක් පොත හොයා ගන්නවා ඒත් එක්කම මයිකල්ට තේරෙනවා ඇන්ඩි මොකක් හරි නිසා බයෙන් වගේ ඉන්නවා කියලා ඊට පස්සේ මයිකල් ඇන්ඩිගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා ඒ ඇන්ඩි ටික වෙලාවකට කලින් තමන් දැකපු ඒ දේ ගැන මයිකල්ටවත් කියන්නේ නැහැ කොහොම නමුත් මේ අතරතුරේදී පෝල් මෙතන තිබිලා ඩිජිටල් වොච් එකක් හොයා ගන්නවා අවුරුදු 60කට කලින් අතුරුදහන් වුණ නැවක කොහොමද ඩිජිටල් වොච් එකක් තියෙන්නේ ඒ කාලේ එහෙම තාක්ෂණයක් තිබුණේ නැහැ ඒ කියන්නේ වෙනත් කවුරු හරි කෙනෙක් මේ නැවට අවිල්ල තියනවා වෙන්න ඕනනේ එහෙනම් ඒ කෙනාට මොකක්ද සිද්ධ වුනේ අන්නේ ප්‍රශ්නෙම තමයි හැමෝටම එන්නේ කොහොම නමුත් ඊට පස්සේ මේ හැමෝම ආපහු එනවා මයිකල්ගේ බෝට් එකට ඊට පස්සේ මයිකල් තමගේ ටීම් එකත් එක්ක කතා කරනවා ඉතින් ඇත්තටම දැන් මයිකල්ට පවා හිතා ගන්න බැහැ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා මගින් 500ක් එක්ක අවුරුදු 60කට කලින් අතුරුදහන් වුණ නැවේ අඩුම තරමේ එක
කෙනෙක්ගේවත් අස්ති කොටස් මෙයාට හම්බ වුණේ නැහැ. ඒ වගේම මේ නැව සෑහෙන අද්භූතයි කියලා මයිකල්ට තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා මයිකල් තමගේ ටීම් එකට කියනවා මේ ශේෂ්ත්‍රයේ අවුරුදු ගාණක අත්දැකීම් මට තියෙනවා. නමුත් මීට කලින් නම් මම මේ වගේ කිසිම දෙයක් දැකලා නැහැ කියලා. කොහොම නැති ඊට පස්සේ ටීම් එක මයිකල් ගෙන් අහනවා අපි දැන් මොකක්ද කරන්නේ කියලා. ඊට පස්සේ මයිකල් තමගේ ටීම් එකට කියනවා තවත් බෝටු කිහිපයක් අරගෙන ඇවිල්ලා අපි මේ නැව ඇදගෙන යන්න ඕනේ කියලා. ඔනිට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ ඇන්ඩි. ඇන්ඩිට මේ වෙලාවදිත් මතක් වෙන්නේ එයා නැව ඇතුලෙන් දැකපු ඒ භයානක සිද්ධිය. කොහොම නමුත් මේ අතරතුරේදී ඇන්ඩි මොකක් හරි ගැන හිතනවා කියලා මර්ෆිට තේරෙනවා. මර්ෆි ඇවිල්ලා ඇන්ඩි ගෙන් අහනවා නැවේ ඉඳන් ආපහු ආවට පස්සේ ඔයා වෙනම කල්පනාවකනේ ඉන්නේ මොකක්ද ප්‍රශ්නය කියලා. ඊට පස්සේ ඇන්ඩි මර්ෆිට කියනවා කීයටවත් ඒ නැව ඇතුලෙන් දකින්න හම්බ වෙන්නේ නැති විදිය දෙයක් මම නැව ඇතුලෙන් දැක්කා කියලා. ඊට පස්සේ මර්ෆි ඇන්ඩි ගෙන් අහනවා ඒ මොකක්ද කියලා. ඊට පස්සේ ඇන්ඩි මර්ෆිට කියනවා පුංචි ගැහැණු ළමයෙක් ඒ නැව ඇතුලේ ඉන්නවා දැක්කා. ඒත් එකපාරටම ඒ ගැහැණු ළමයා අතුරුදහන් වෙලා ගියා කියලා. ඉතින් ඇත්තටම ඒක කාටවත් විශ්වාස කරන්න බැහැ කියලා ඇන්ඩි හොඳින්ම දන්නවා. නමුත් මේ ඇන්ඩි කියපු කතාව මර්ෆි විශ්වාස කරනවා. මර්ෆි ඊට පස්සේ ඇන්ඩිට කියනවා අපි හිතනවට වඩා දේවල් මේ ලෝකයේ තියෙනවා. ඔයා කියන කතාව මම විශ්වාස කරනවා කියලා. ඔනිට පස්සේ අපිට පෙන්නනවා පහවෙනිද වෙන සිද්ධිය. මේ අයගේ සැලසුමට අනුව මේ අය උත්සාහ කරන්නේ නැව ඇදගෙන යන්න. නමුත් මේ වෙලාවදී මේ අයට තේරෙනවා නැවේ පහලින් ලොකු සිදුරක් තියෙනවා කියලා. නැව ඇදගෙන යන්න කලින් මේ අයට ඒ සිදුර සම්පූර්ණයෙන් වහලා දාන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ වැඩේ ඉක්මනින්ම කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මුහුදු රැල්ලත් එක්ක මේ නැව එක පැත්තකට ඇදීගෙන යනවා. ඒ පැත්තෙන් කිලෝමීටර් ගාණක් දුරින් ලොකු ගල්පරයක් තියෙනවා. මේ විදිහටම නැව ඉස්සරහට ගියොත් එහෙම අනිවාර්යෙන් ඒ ගල්පරේ වැදිලා නැව සම්පූර්ණයෙන් විනාශ වෙන බව මේ හැමෝටම දැන් තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා මයිකල් තමගේ ටීම් එකට කියනවා දවස් 3ක් ඇතුළත කොහොම හරි මේ නැවේ පහළ තියෙන සිදුර සම්පූර්ණයෙන් වහලා දාන්න ඕනි කියලා. ඒත් ඒ වගේ ලොකු වැඩක් දවස් 3ක් ඇතුළත කරගන්න එක සෑහෙන අමාරුයි. මොකද දවස් 3 ඇතුළත කාලගුණය වෙනස් වුණොත් එහෙම අනිවාර්යෙන් ඒ වැඩේ කරන්න සෑහෙන පරක්කු වෙනවා. නමුත් දැන් මේ අයට විකල්පයක් නැහැනේ. අන්න ඒක නිසා සෑම් හැරෙන්න අනිත් හැමෝම ගොඩ වෙනවා නැවට. ඊට පස්සේ මේ අය බෙදලා ගිහින් නැව පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. ඔනිට පස්සවට පෙන්නන්නේ ඇන්ඩි. ඇන්ඩි මේ නැව ඇතුලේ තියෙන පූල් එකක් හොයා ගන්නවා. මේ පූල් එකේ සිදුරු වගේක් තියෙනවා වගේ කියලා ඇන්ඩිට තේරෙනවා. බැලු බැල්මට මේවා වෙඩි තැබීම් නිසා උණ සිදුරු කියලා ඇන්ඩිට තේරෙනවා. ඊට පස්සේ ඇන්ඩි මේ වතුර නැති පූල් එක ඇතුළට බහැලා පරීක්ෂා කරලා බලද්දි ඇන්ඩිට හම්බ වෙනවා උණ්ඩ කොපු කිහිපයක්. අන්න ඒක නිසා ඇන්ඩිට තේරෙනවා අනිවාර්යෙන් මේ පූල් එක ඇතුලේ තියෙන සිදුරු ඇති වෙලා තියෙන්නේ වෙඩි උණ්ඩ නිසා කියලා. ඒත් එක්කම ඇන්ඩිට ප්‍රශ්නයක් එනවා මේ පූල් එක ඇතුළට ඒ විදිහට වෙඩි තිබ්බේ කවුද කියලා. කොහොම නැති ඊට පස්සේ ඇන්ඩි ආපහු මේ පූල් එකෙන් උඩට නගින්න හදද්දි එකපාරටම ඇන්ඩි දකිනවා කලින් දැකපු අර ගැහැණු ළමයා මෙතන උඩ ඉන්නවා වගේ කියලා. ඒ කියන්නේ අර කේටි කියන ගැහැණු ළමයා තමයි දකින්නේ. ඒත් එක්කම ඇන්ඩි බය වෙලා එකපාරටම ඇදගෙන වැටෙනවා පූල් එක ඇතුළට. ටික වෙලාවකට පස්සේ තමයි ඇන්ඩිට සිහිය එන්නේ. නමුත් ඔන්න ඇන්ඩි මේ වෙලාවේ දකිනවා මෙතන මර්ෆි ඉන්නවා කියලා. මර්ෆි තමයි ඊට පස්සේ ඇන්ඩිට මෙතනින් උඩට නගින් උදව් කරන්නේ. මර්ෆි ඇන්ඩිගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක් වුණාද කියලා. ඒත් ටික වෙලාවකට කලින් දැකපු ඒ දේ ගැන ඇන්ඩි මර්ෆිට කියන්න යන්නේ නැහැ. ඇන්ඩි මර්ෆිත් එක්කම මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කම ඔන්න අපිට පෙන්නනවා පූල් එක ඇතුලේ තියෙන සිදුරු හරහා එකපාරටම පූල් එක ඇතුළට ලේ ගලන්න පටන් ගන්නවා. අන්න ඒ ලේ නිසා පූල් එක සම්පූර්ණයෙන්ම පිරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ ලේ ඇතුලෙන් ගොඩක් අයගේ මලසිරු පවා තියෙනවා කියලා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති අවුරුදු 60කට කලින් මේ නැව ඇතුලේ සිද්ධ වුණ ඒ භයානක දේ නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔනිට පස්සේ අපිට පෙන්නන්නේ රිකී සහ පෝල්. මේ දෙන්නගෙම අතේ ටෝච් තියෙනවා. නමුත් එකපාරටම මොකක් හරි හේතුවක් නිසා මේ ටෝච් වල එළිය නිවි නිවි දැල් වෙන්න පටන් ගන්නවා කියලා මේ දෙන්නටම තේරෙනවා. හේතුවක් නම් මේ දෙන්නට හිතා ගන්නවත් බෑ. ඔනිට පස්සේ අපිට පෙන්නන්නේ මේ නැව ඇතුලේ පරීක්ෂා කරලා බලන්න ආපු ජොනි. ජොනි මේ වෙලාවදී දකිනවා මේ නැවේ එලිවේට් එක. නමුත් මේක නම් දැන් ක්‍රියාකාරී මට්ටමේ නැහැ කියලා ජොනිට තේරෙනවා. ඔනිට පස්සේ අපිට පෙන්නන්නේ මයිකල්. මයිකල් මේ නැවේ තියෙන කැප්ටන්ගේ කාමරය හොයා ගන්නවා. මෙතන කණ්ණාඩියක් තියෙනවා. ඒත් එක්කම මයිකල් මේ කණ්ණාඩිය හරහා දකිනවා අවතාරයක් වගේ දෙයක්. එකපාරටම මයිකල් බය වෙනවා. ඒත් ටික වෙලාවක් යද්දි මයිකල්ට තේරෙනවා ඒක එයාට විතරක් පෙනුන විකාර දෙයක් වෙන්නේ නැති කියලා. අන්න ඒක නිසා මයිකල් මෙතනින් හැරලා යනවා. නමුත් මේ වෙලාවදී අපිට පෙන්නනවා ඇත්තටම මේ කැප්ටන්ගේ කාමරය ඇතුලේ කැප්ටන්ගේ අවතාරය තියෙනවා. ඔනිට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ රිකී සහ පෝල්. මේ දෙන්න එනවා එන්ජින් කාමරයට. නමුත් මේ වෙද්දි එන්ජින් කාමරේ සම්පූර්ණයෙන් වතුරෙන් යට වෙලා කියලා මේ දෙන්නට තේරෙනවා. මේ අය කොහොම හරි උත්සාහ කරන්නේ නැවේ යට තියෙන ඒ සිදුර වහලා දාන්නනේ. අන්න ඒක නිසා තමයි මේ හැමෝම බෙදිලා ගිහින් නැව පරීක්ෂා කරලා බලන්නේ. ඔනිට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ඇන්ඩි සහ මර්ෆි. ඇන්ඩි සහ මර්ෆි එනවා මේ නැවේ ලොන්ඩ්‍රි එක තිබුණ ඒ කාමරයට. මේ කාමරේ තියෙන එක දොරක් විවෘත කරනවත් එක්කම ඔන්න එක පාරටම මෙතනට වතුර බාරක් ගලාගෙන එනවා. ඇත්තටම මෙතන තියෙන වතුර විතරක් නෙවෙයි ගොඩක් අයගේ මලසිරු තියෙනවා. අන්න ඒක නිසා ඇන්ඩි වගේම මර්ෆි කලබල වෙනවා. ඒත් එක්කම ඔන්න අපිට පෙන්නනවා ඇන්ඩි සහ මර්ෆි මෙතනට එද්දි අරගෙන ආපු දොර ඉබේම වැහෙනවා. ඇතුළට දැන් වතුර පිරෙන්න පටන් අරගෙන තියෙන්නේ. අන්න ඒක නිසා ඇන්ඩි සහ මර්ෆි උත්සාහ කරනවා මේ දොර අරගන්න. නමුත් මේ වෙලාවදීම ඔන්න මෙතන පැත්තක තියෙන දොරක් ඉබේම ඇරෙනවා. හරියට මේ දෙන්නව ඒ පැත්තට යොමු කරන්න වගේ. කොහොම නැති ඊට පස්සේ ඇන්ඩි සහ මර්ෆි ඒ දොරෙන් එහාට ගිහින් බොහොම අමාරුවෙන් ජීවිතේ බේර ගන්නවා. ඔනිට පස්සේ අපිට පෙන්නන්නේ ජොනි. ජොනි තමගේ ටීම් එකට වෝකි ටෝකි එක හරහා කතා කරන්න උත්සාහ කරනවා. නමුත් සිග්නල් නැති නිසා ඒ වැඩේ කරන්න විදියක් නැහැ කියලා ජොනිට තේරෙනවා. ඒත් එක්කම ජොනිට මේ වෝකි ටෝකි එක හරහා සින්දුවක් ඇහෙන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති අවුරුදු 60කට කලින් මේ නැවේ සාදයක් තිබුණා. අර ගායිකාව තමයි සින්දුවක් කිය කිය හිටියේ. අන්නේ සින්දුව තමයි මේ වෙලාවේදී මේ වෝකි ටෝකි එක හරහා ජොනිට ඇහෙන්නේ. කොහොම නමුත් ජොනි මේක ඒ තරම් ගණන් ගන්නේ නැහැ. ජොනි ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යද්දි දකිනවා මෙතන ලිප්ස්ටික් ගෑවන සිගරට් එකක් තියෙනවා කියලා. මේ ටීම් එකේ ගැහණු කෙනෙක්ට ඉන්නේ ඇන්ඩි විතරයි. ඇන්ඩි සිගරට් බොනවා. නමුත් ඇන්ඩි ලිප්ස්
ලිප්ස්ටික් භාවිතා කරන්නේ නැහැ. එහෙනම් කොහොමද ලිප්ස්ටික් ගෑවුන සිගරට් එකක් මෙතනට ආවේ අන්න එක ගැන කල්පනා කර කර ජොනි මෙතනින් ඉස්සරහට යනවා. ඒත් එක මොන අපිට පේනනවා අවුරුදු 60කට කලින් මේ නැවේ තිබුණ අර සාදේ සින්දු කියපු ගායිකාව සිගරට් එකක් බොන ගමන් ජොනි දිහා බලාගෙන ඉන්නවා. ජොනි මේක දකින්නේ නැහැ. ඒත් මේ සිද්ධ වෙන නිසා අපිට දැන් තේරෙනවා එහෙනම් අර ලිප්ස්ටික් ගෑවුන සිගරට් එක අනිවාර්යයෙන් මේ ගායිකාවගේ. අවුරුදු 60කට කලින් මේ නැවේ හිටපු ගායිකාවගේ අවතාරය වගේ දෙයක් තමයි තියෙන්නේ කියලා අපිට මේ වෙලාවේදී තේරෙනවා. කොහොමනවත් ඔනිට පස්ස අපිට ආපහු පෙන්වන්නේ ඇන්ඩි සහ මර්ෆි. මේ දෙන්නටම කාමරයක් ඇතුලෙන් සද්දයක් ඇහෙනවා. එතනට ඇවිල්ලා බලද්දී මේ දෙන්නටම තේරෙනවා පෙට්ටි වගේක් ඇතුලෙන් තමයි ඒ සද්දය ඇහෙන්නේ කියලා. පෙට්ටි අරලා බලනවත් එක්කම මේ දෙන්න දකින්නවා මේ පෙට්ටිය ඇතුලේ මීයන් ගොඩක් ඉන්නවා කියලා. මීයෝ ටික අයින් වෙලා ගියාට පස්සේ මේ දෙන්නම දකින්නවා මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ තනිකරම රත්තරන් කුට්ටි කියලා. එහෙනම් මර්ෆි කියපු කතාව සම්පූර්ණයෙන් ඇත්ත කියලා ඇන්ඩිට තේරෙනවා. මොකද ඔන්න රත්තරන් කුට්ටි ගොඩක් පුරවපු පෙට්ටි ගොඩක් මෙතන තියෙනවා. ඊට පස්සේ ඇන්ඩි වෝකි ටෝකි එක හරහා මේක ගැන තමගේ ටීම් එකට දැනුම් දෙන්න උත්සාහ කරනවා. නමුත් වෝකි ටෝකි එකට සිග්නල් නැහැ. ඒත් එක්කම මේ වෙලාවේදී ඇන්ඩිට එයාගේ නමේ දෙවනි කොටස ඒ කියන්නේ රිචඩ්සන් කියලා කතා කරනවා වගේ ඇහෙන්න පටන් ගන්නවා. නමුත් මේක ඇහෙන්නේ වෝකි ටෝකි එක හරහා නෙවෙයි එහා පැත්තේ කාමරයකින්. කවුරු හරි සීතලයි කියලා කියනවත් මේ වෙලාවේදී ඇන්ඩිට ඇහෙනවා. ඊට පස්සේ ඇන්ඩි මර්ෆිත් එක්කම ඒ කාමරේ පරීක්ෂා කරලා බලන්න හදනවත් එක්කම එකපාරටම රිකි සහ පෝල් කඩාගෙන පනිනවා. රිකි සහ පෝල් කරපු මේ මෝඩ විහිළුව නිසා ඇත්තටම ඇන්ඩිට තරහක් යනවා. කොහොමනවත් ඊට පස්සේ ඇන්ඩි අර රත්තරන් ගැන ටීම් එකටම කියනවා මේ හැමෝම ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා මේ පෙට්ටිවල තියෙන රත්තරන් කුට්ටි ටික. මේ අය මේ වෙනකන් හොයාගත්ත වටිනාම වස්තුව තමයි මේක. අන්න එක නිසා ටීම් එකේ හැමෝම ගොඩක් සතුටෙන් ඉන්නේ. ඒත් ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. මේ පෙට්ටිවල රත්තරන් කුට්ටි ගොඩක් තිබුණාට එක කුට්ටියකවත් මාක් එකක් නැහැ. අන්න එක නිසා අනිවාර්යෙන් මේවා හොරකම් කරපු රත්තරන් වෙන්න ඕනේ කියලා මයිකල්ට තේරෙනවා. ඒ වගේම ඇන්ඩි සහ මර්ෆි ටික වෙලාවට කලින් දැකපු ඒ මලසිරුර ගැන ටීම් එකට කියලා තියෙන්නේ. ඇත්තටම ඒ මලසිරුර සති 3ක් විතර පරණ ඒවා කියලා මයිකල්ට තේරලා තියෙන්නේ. සති 3කට කලින් මැරුණු අයගේ බොඩිස් කොහොමද මේ නැවේ තියෙන්නේ? එහෙනම් ඒ අයත් මේ රත්තරන් ගන්න ආපු අයද? ඒ අයට මොකක් හරි දරුණු දෙයක් සිද්ධ වෙලාද? අන්නේ ප්‍රශ්නේ තමයි දැන් ටීම් එකට තියෙන්නේ. කොහොමනවත් මේ කට්ටිය මේ ප්‍රශ්නේ ගැන කතා කරන අතරතුරේදී ජොනිත් කියනවා එයාට අත්විඳින්න උන අර අద్భుත සිද්ධිය ගැන. ජොනිගේ වෝකි ටෝකි එක හරහා එකපාරටම සින්දුවක් ඇහුණානේ. අන්න ඒක ගැන ජොනි තමගේ ටීම් එකයිට කියනවා. නමුත් ටීම් එකේ අය නම් ඒක ඒ තරම් ගණන් ගන්නේ නැහැ. ඉතින් ඇත්තට මේ නැවේ පිළිතුරු නැති ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. ඒත් ඒ ප්‍රශ්න ගැන කල්පනා කරනවට වඩා මේ අයට දැන් ලොකු වැඩක් තියෙනවා. මොකද මිලියන ගාණක් වටින රත්තරන් මේ නැවේ තියෙනවා. මේ නැවත් එක්කම මේ ටික ගිල්ලා ගියොත් එහෙම මේ අය ගත්ත මහන්සිය සම්පූර්ණයෙන් වතුර යනවානේ. අන්න ඒක නිසා මේ හැමෝම එකතු වෙලා රත්තරන් තියෙන පෙට්ටි ටික ඒ අයගේ බෝට්ටුවට පටවන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවේදී එකපාරටම අර පුංචි ගැහැණු ළමයා ඒ කියන්නේ කේටි මතුවෙලා ඇන්ඩිට කියනවා ඔය වැඩේ කරන්න එපා ඉක්මනින්ම නවත්තන්න කියලා. ඒත් ඇන්ඩිට හිතන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. එකපාරටම මයිකල්ගේ බෝට්ටුවේ එන්ජින් එකේ දෝෂයක් නිසා බෝට්ටුව සම්පූර්ණයෙන් පුපුරලා යනවා. මේ අනතුර නිසා එන්ජින් රූම් එකේ හිටපු සෑම් මැරෙනවා. ඒ වගේම බෝට්ටුවත් සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි බෝට්ටුවේ පැත්තක හිටපු ජොනි වගේම රිකි වැටෙනවා මුහුදට. ඇන්ඩි පහළට පැනලා ජොනිව බේර ගන්නවා. ඒ අතරතුරේදී මර්ෆි රිකිව බේර ගන්නවා. ඔනිට පස්සවිට පෙන්නනවා මේ අර දැන් බෝට්ටුවක් නැති නිසා නැවට ගොඩ වෙලා සිද්දුනේ දේ ගැන කතා කරනවා. සමහර විට සෑම් මතින් වැරද්දක් වෙන්න ඇති කියලා තමයි දැන් හැමෝම හිතන්නේ. කොහොම නමුත් මේ වෙදි තමගේ ටීම් එක එක කෙනෙක්ට මැරෙන්න සිද්ධ වුණානේ. අන්න එක නිසා කැප්ටන් ඒ කියන්නේ මයිකල් සෑහෙන අවුලෙන් ඉන්නේ. අන්න එක නිසා මෙතනින් පස්සේ වැඩ බලන ඇන්ඩි තමගේ ටීම් එකත් එක්ක ඇවිල්ලා කතා කරනවා. ඒත් ගිලින ගමන් තියෙන නැවක මේ අය දැන් මොකක්ද කරන්නේ? අන්න එක නිසාම මේ හැමෝම ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ කියලා ඇන්ඩිට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි බහින් බස් වීමක් දුරදිග ගිහින් මේ අය රණ්ඩු වෙන්න පවා පටන් ගන්නවා. ඇන්ඩි තමයි මෙතනට මැදිහත් වෙලා බොහොම අමාරුවෙන් රණ්ඩුව නවත්තන්නේ. ඔනිට පස්සවට පෙන්නනවා මේ අය තැන් තැන් වලට ගිහින් කල්පනා කරලා බලනවා. මේ වෙලාවේදී ඇන්ඩිට හම්බ වෙනවා මේ නැවේ ලොග් බුක් එක. මේ නැවේ හිටපු මගින්ගේ නම් ටික පරීක්ෂා කරලා බලද්දී ඇන්ඩිට තේරෙනවා අවුරුදු 60කට කලින් මේ නැවේ ඉඳලා තියෙන එකම එක ළමයායි ඒ ළමයාගෙනම තමයි කේටි කියලා. සමහර විට මේ නැවේ ඉන්නා වගේ දැක්ක අద్భుත ඒ පුංචි ගැහැණු ළමයා කේටි වෙන්නත් පුළුවන් කියලා මේක දැක්කට පස්සේ ඇන්ඩිට හිතෙනවා. ඔනිට පස්සවට පෙන්නන්නේ රිකි සහ පෝල්. මේ වෙද්දී හැමෝම ලොකු ප්‍රශ්නයක හිර වෙලා හිටියත් රිකි සහ පෝල් නම් එක ගණන් ගන්නවත් නැහැ. රිකි සහ පෝල් පරීක්ෂා කරලා බලනවා මේ නැවේ කෑමට මොනවහරි තියෙනවද කියලා. මේ අයට බෝතල් කරපු කෑම වගේක් හම්බ වෙනවා. ඊට පස්සේ රිකි සහ පෝල් මේ බෝතල් වල කෑම කන්න පටන් ගන්නවා. හිතුවට වඩා මේ කෑම රසයි ඒ වගේම ෆ්‍රෙෂ් කියලා රිකිටයි පෝල්ටයි තේරෙනවා. ඒත් ටික වෙලාවක් යද්දී මේ දෙන්නටම මහ අමුත්තක් දැනෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි මේ දෙන්න මෙච්චර වෙලාවක් කාලා තියෙන්නේ බෝතල් වල හිටපු පණුව කියලා මේ දෙන්නටම තේරෙනවා. ඔනිට පස්සවට පෙන්නන්නේ පැත්තකට ගිහින් කල්පනා කරන ජොනි. ජොනිටත් හම්බ වෙලා තියෙනවා මේ නැවේ තිබුණ පරණ වයින් බෝතලයක්. අන්න ඒ වයින් බෝතලෙන් ටිකක් බොන ගමන් ඉද්දී එකපාරටම ජොනිට මහ අద్భుත සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවුරුදු 60කට කලින් මේ නැවේ සාදයක් තිබුණානේ. අන්න ඒ සාදේ Taman ඉන්නවගේ කියලා තමයි මේ වෙලාවේදී ජොනිට තේරෙන්න පටන් ගන්න. ඒත් සිද්ධුනේ මොකක්ද කියලා ජොනිට හිතා ගන්නවත් බෑ. ඔනිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ ඇන්ඩි. ඇන්ඩි අර කේඩේ කියන ළමයා හිටපු කාමරේ පරීක්ෂා කරලා බලන්න හදන්නේ. නමුත් මේ වෙලාවේදී ඇන්ඩිට මේ නැවේ කොරිඩෝ එකක් හරහා යන්න සිද්ධ වෙනවා. ඒත් එකපාරටම ඇන්ඩිට තේරෙනවා මොකක් හරි අద్భుත බලවේගයක් නිසා මේ කොරිඩෝ එකේ තියෙන දොරවල් එකපාරටම වැහෙනවා කියලා. මේ ටීම් එකේ අනිත් අයටත් කලින් ඇන්ඩිට තමයි මුලින්ම තේරුනේ මේ නැවේ මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා කියලා. කොහොම නමුත් ඇන්ඩි මේ කොරිඩෝ එක හරහා එනවා අර කේඩේ කියන පුංචි ගැහැණු ළමගේ කාමරයට. මේ කාමරේ පුංචි ගැහැණු ළමේ ගැඳුම් වගේම බෝනික්කන් කිහිප දෙනෙක් තියෙනවා කියලා ඇන්ඩි දකිනවා. අන්න ඒක නිසා ඇන්ඩිට තේරෙනවා අනිවාර්යයෙන් මේ කාමරය අර කේඩේ කියන පුංචි
ගැහැණු ළමයාගේ වෙන්න ඕනේ කියලා. ඒක තවදුරටත් තහවුරු කරන විදිහේ මහා භයානක දෙයක් මේ කාමරය තුල තියෙනවා කියලා ඇන්ඩි දකිනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි අවුරුදු 60කට කලින් මේ නැවේ ඉඳලා ජීවිතේ බේරගත්ත අර කේඩි කියන දරුවාගේ අස්ති කොටස් මෙතන එල්ලෙමින් තියෙනවා කියලා ඇන්ඩි දකිනවා. මේ අස්ති කොටස් එක්කම ලොකට් එකක් සහිත මාලයක් තියෙනවා කියලා ඇන්ඩි දකිනවා. ඇන්ඩිට පස්සේ ඒ ලොකට් එක විවෘත කරලා බලනවා. මේ ලොකට් එක ඇතුලේ තියෙන්නේ ගැහැණු කෙනෙක්ගේ සහ පිරිමි කෙනෙක්ගේ ෆොටෝස් දෙකක් කියලා ඇන්ඩිට තේරෙනවා. ඒත් එක්කම ඔන්න කේටිගේ අවතාරය මෙතනින් මතුවෙනවා. මේක ඇන්ඩි දකිනවා. ඇන්ඩි එකපාරටම බය වෙනවා. නමුත් මේ කේටි කියන පුංචි ගැහැණු ළමගේ අවතාරයෙන් Tamanට කිසිම හානියක් නැහැ කියලා මේ වෙද්දී ඇන්ඩිට තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා ඇන්ඩි මේ කේටි කියන දරුවාගේ අවතාරය Tamanට කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියලා ටිකක් ඇහුම්කන් දීලා බලනවා. ඉතින් මේ වෙලාවේදී කේටි ඇන්ඩිට කියනවා ওই ෆොටෝ එකේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි මං ඒ දෙන්නව මුණ ගැහෙන්න යන ගමන් තමයි හිටියේ කියලා. ඊට පස්සේ ඇන්ඩි මේ ලොකට් එක කේටිට දෙන්න උත්සාහ කරනවා. ඒත් කේටි කියන අවතාරයක්නේ එයාට කිසිම දෙයක් ස්පර්ශ කරන්න හැකියාවක් නැහැ. අන්න ඒක නිසා ඇන්ඩිට තේරෙනවා මේ ඉන්නේ කේටිගේ අවතාරය කියලා. ඊට පස්සේ ඇන්ඩි කේටි ගෙන්නහනවා ඇත්තට මේ නැවේ අවුරුදු 60කට කලින් මොකක්ද සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ කේටි ඇන්ඩිට කියනවා මේ නැවේ හිටපු හැමෝම උගුලකට අහු වුණා. අපි හැමෝගෙම ආත්ම එක කෙනෙක් ඇවිල්ලා බිල්ලට ගත්තා. අපි හැමෝගෙම ආත්ම මේ වෙද්දී මේ නැව ඇතුළේ හිර වෙලා තියෙන්නේ කියලා. ඉතින් කේටි මේ වෙලාවේ කියන්නේ මොකක්ද කියලා හරියටම ඇන්ඩිට තේරෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඇන්ඩි තවදුරටත් කේටිගෙන් විස්තර අහන්න උත්සාහ කරනවා. ඒත් එක්කම කේටි බයෙන් ඉන්න ඒ අద్భుත බලවේගය මෙතනට එනවා කියලා කේටිට තේරෙනවා. අන්න ඒක නිසා කේටි බය වෙනවා. ඊට පස්සේ කේටි කලබලෙන්ම ඇන්ඩිට කියනවා ඔය කට්ටිය මේ නැවේ ඉන්න එපා ඉක්මනින්ම පැන ගන්න කියලා. එහෙම කියලා කේටිගේ අවතාරය මෙතනින් අතුරුදහන් වෙලා යන්න යනවා. ඔනිට පස්සවිට පෙන්නන්නේ ජොනි. ඔයාලට මතක ඇතිනේ ජොනිට සිද්ධ වුණ දේ අවුරුදු 60කට කලින් මේ නැවේ සාදයක් තිබුණා. අන්න ඒ සාදේ ළඟින් ජොනි මතු වුණානේ. ජොනි මේ වෙලාවේදී දකින්නවා මේ සාදේ සින්දු කියන අර ගායිකාව. එයාගේ නම තමයි ඇමෙන්ඩා. ඇමෙන්ඩා ජොනි දිහා බලලා ජොනිට එන්න කියාගෙන වගේ සංඥාවක් දීලා එයා පැත්තකට යනවා. මේක දකින්නත් එක්කම ජොනි ඇමෙන්ඩාට වශී වෙනවා. ඊට පස්සේ ජොනි ඇමෙන්ඩා පිටිපස්සෙන්ම යනවා. නමුත් මේ වෙලාවදී ඔන්න ඇමෙන්ඩාට වශී වෙලා වගේ ඉන්න ජොනිට තේරෙන්නේ නැහැ ඉස්සරහා තියෙන්නේ මොකක්ද කියලා. ඉස්සරහා තියෙන්නේ සෑහෙන ගැඹුරින් තියෙන එලිවේට් එක. මෙන්න මේකට ජොනි ඇදගෙන වැටලා ජොනි මෙතනම මැරෙනවා. ඔනිට පස්සවට පෙන්නන්නේ මයිකල්. මයිකල් මේ වෙද්දී ඉන්නේ කැප්ටන්ගේ කාමරේ. නමුත් එකපාරටම කැප්ටන්ගේ අවතාරය මෙතනින් මතුවෙනවා. මේක දකින්නත් එක්කම මයිකල් බය වෙනවා. නමුත් මේ කැප්ටන්ගේ අවතාරය Tamanට මොකක් හරි කියන්න උත්සාහ කරනවා කියලා මයිකල්ට තේරෙනවා. අන්න ඒක නිසා මයිකල් බය වුණත් මෙතනින් පැනලා දුවන්නේ නැහැ. සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ඉවසමින් බලාගෙන ඉන්නවා. කොහොනත් ඊට පස්සේ කැප්ටන්ගේ අවතාරයේ ෆොටෝස් සහිත පොතක් දෙනවා මයිකල්ට බලන්න. මෙන්න මේ පොත බලද්දි තමයි මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නැති කතාවක් මයිකල් දැනගන්නේ. මේ ෆොටෝස් වලට අනුව 1962 මැයි 19 වෙනිදා. ඒ කියන්නේ මේ ඇන්ටෝනියෝ ග්‍රාසා නැව සම්පූර්ණයෙන් අතුරුදහන් වෙන දවස් දෙකකට කලින් මේ නැව හොයාගෙන තිනවා. ඒ වෙද්දිත් ගිලෙමින් තිබුණ ලොරෙල්ලී කියන නැව. ඒ ලොරෙල්ලී කියන නැව සම්පූර්ණයෙන් බේර ගන්න ඇන්ටෝනියෝ ග්‍රාසා කියන මේ නැවට හැකියාවක් ලැබිලා නැහැ. නමුත් අර රත්තරන් කුට්ටි සහිත පෙට්ටි ටික තිබිලා තියෙන්නේ ලොරෙල්ලී නැවේ. ඒ නැව ඒ වෙද්දිත් ගිලෙමින් තිබුණ නිසා ඒ රත්තරන් කුට්ටි සහිත පෙට්ටි ටික මේ ඇන්ටෝනියෝ ග්‍රාසා නැවට පටවගෙන තියෙනවා. ඊට පස්සේ ඒ ලොරෙල්ලී කියන නැව සම්පූර්ණයෙන් ගිල්ල ගිහින් තියෙනවා. ඉතින් ඒ ලොරෙල්ලී කියන නැව ගැනත් මේ වෙද්දී මයිකල් විස්තරයක් දන්නවා. මයිකල් දන්න විස්තරයට අනුව ඒ ලොරෙල්ලී කියන නැවේ හිටපු කිසිම කෙනෙක් ජීවිතේ බේරගෙන නැහැ. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා මේ කැප්ටන්ගේ අවතාරය එක ෆොටෝ එකක් මයිකල්ට පෙන්නනවා. ඒ ලොරෙල්ලී කියන නැවේ එක කෙනෙක් ජීවිතේ බේරගෙන තියෙනවා. අන්න ඒ කෙනාගේ ෆොටෝ එකක් තමයි කැප්ටන්ගේ අවතාරය මේ වෙලාවේදී මයිකල්ට පෙන්නන්නේ. ඇත්තට මේ කවුරු වෙන්න පුළුවන්ද? කොහොම නමුත් ඔන්න මේ ෆොටෝ එක දකින්නවත් එක්කම මයිකල් කලබල වෙනවා. ඒකට හේතුව තමයි මයිකල් මේ කෙනාව කලින් දැකලා තියෙනවා. ඒ වගේම ඒ කෙනා මේ වෙද්දී ඉන්නේ මේ නැවේ කියලා මයිකල් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා මයිකල් ඉක්මනින්ම එනවා එක ගැන අනිත් අයට කියන්න. ඒත් එක්කම මයිකල් ගිස්සරහට එනවා සෑම්ගේ අවතාරය. සෑම්ගේ අවතාරය මයිකල්ට බනින්න පටන් ගන්නවා. ඔබ නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ සෑම්ගේ අවතාරයේ මයිකල්ව මරන්න උත්සාහ කරනවා. ඒත් මයිකල් බොහොම අමාරුවෙන් මෙතනින් ගැලවෙන්න සමත් වෙනවා. ඊට පස්සේ මයිකල් එද්දි එකපාරටම මයිකල් ගිස්සරහට එනවා ඇන්ඩි. ඒත් මයිකල් මේ විදි බය වෙලා ඉන්නේ ඒ විතරක් නෙවෙයි මේ නැවේ ඉන්න අద్భుත බලවේගය කැමති නැහැ මයිකල් මේ සිද්ධිය ගැන අනිත් කාටවත් කියන එකට. අන්න ඒක නිසා මේ අద్భుත බලවේගයේ විසින් ඇන්ඩිව මයිකල්ට පේන්න සලස්වනවා මියගිය සෑම් විදියට. මයිකල් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මයිකල්ට පේන්නේ එයාගේ ඉස්සරහා ඉන්නේ මියගිය සෑම්ගේ අවතාරය කියලා. අන්න ඒක නිසා මයිකල් එකපාරටම කඩාගෙන පනිනවා ඇන්ඩිගේ පැත්තට. ඇන්ඩිට හිතා ගන්නවත් බැහැ මයිකල්ට මේ මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඇන්ඩි මෙතනින් බේරෙන්න උත්සාහ කරනවා. කොහොම නමුත් ඔන්න ඇන්ඩිගේ වාසනාවකට වගේ මෙතනට මර්ෆි එනවා. මර්ෆීට පස්සේ ඇන්ඩිට පහර දීලා මරන්න උත්සාහ කරන මයිකල්ට පහර දීලා මයිකල්ව ඇදලා දානවා ටැංකියක් ඇතුළට. ඊට පස්සේ ඒ ටැංකිය දොර සම්පූර්ණයෙන් බහලා දානවා. කොහොම නමුත් ඔන්න මේ කලබලය ඇහිලා මෙතනට රිකී සහ පෝල් එනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මුලින්ම සෑම් මැරුණා. ඊට පස්සේ ජොනි මැරුණා. දැන් මේ වෙදි මේ කට්ටිය එකතු වෙලා කැප්ටන් මයිකල්ව තිර කරලා තියෙන්නේ. මයිකල් මේ නැවේ තිබුණ පරණ අරකු බෝතලය බීපු නිසා තමයි මේ විදිහට මත් වෙලා ඉන්නේ කියලා අනිත් හැමෝම හිතනවා. කොහොම නමුත් ඔන්න මේ නැවේ මොකක් හරි අద్భుත බලවේගයක් තියෙනවා කියලා මේ වෙදි ඇන්ඩිට තේරලා තියෙන්නේ. ඇන්ඩිට පස්සේ අර කේටි කියන දරුවාගේ අවතාරය Tamanට කියපු හැම දෙයක්ම තමගේ කණ්ඩායමේ අනිත් තුන්දෙනාට කියනවා. කේටි කිව්වනේ ආත්ම බිලිගාඩ්න මොකක් හරි අద్భుත බලවේගයක් මේ නැවේ ඉන්නවා. ඒක නිසා ඉක්මනින්ම මේ නැවෙන් පැන ගන්න කියලා. අන්නේ හැම දෙයක්ම ඇන්ඩි තමගේ ටීම් එකේ අයට කියනවා. ඒ තනිත් අය නම් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ අය දන්නේවත් නැහැ ජොනිට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී ඇන්ඩි තමගේ ටීම් එකට කියනවා අපිට දැන් කරන්න තියෙන එක දෙයයි. අපි පහළට ගිහින් මේ නැවේ සිදුර
වහලා කොහොම හරි මේ නැව යන්න පුළුවන් තත්ත්වයකට හදා ගන්න ඕනේ කියලා. කොහොම නවත් වුණාට පස්සෙ අපිට පෙන්නනවා මර්ෆි හැරෙන්න අනිත් තුන්දෙනා. ඒ කියන්නේ ඇන්ඩි, රිකී සහ පෝල් මේ තුන්දෙනා පහලට බැහැලා මේ නැවේ තියෙන සිදුර පාස්සන්න පටන් ගන්නවා. ඒ වගේම මේ නැවේ වැඩ කරන්නේ නැතිව තිබුණ ඒ සුක්කානම් පවා මේ අය හදන්න සමත් වෙනවා. ඊට පස්සේ ඇන්ඩි උඩට එනවා. ඒකට හේතුව තමයි මේ අයගේ වැඩ තවමත් ඉවර නැහැ. මොකද එන්ජින් කාමරේ මේ වෙද්දී සම්පූර්ණයෙන් වතුර යට වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා එන්ජින් කාමරේ තියෙන වතුර පවා මේ අය එළියට පොම්ප කරන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී ඇන්ඩිට තේරෙනවා තව ටික වෙලාවක් විතරයි ඉතුරුලා තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි අර ගල්පර මේ වෙද්දි තියෙන පේනතෙක් මානේ. මුහුදු රැල්ල නිසා මේ වෙද්දිත් නැව ඒ පැත්තට ඇදිගෙන යන ගමන් තියෙන්නේ. අන්න ඒක නිසා ඇන්ඩිට තේරෙනවා කරන දේක් ඉක්මනින්ම කරන්න ඕනේ කියලා. ඒත් මේ වෙලාවේදී ඒකට බාධාවක් වෙනවා. ඒකට හේතුව තමයි ඔන්න රිකීටයි පෝල්ටයි තේරෙනවා එක පාරටම වතුර පොම්ප වෙන එක නතර වුණා කියලා. ඒක නිසා රිකී තීරණය කරනවා පහළට බැහැලා සිද්ධ වෙලා තියෙන මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා. ඔනිට පස්සවට ආපහු පෙන්නන්නේ ඇන්ඩි. ඇන්ඩි එක පාරටම දකින්න ආපහු වර කේඩි කියන දරුවාගේ අවතාරය. අවතාරය තමට මොකක් හරි දෙයක් පෙන්වන්න උත්සාහ කරනවා වගේ කියලා ඇන්ඩිට තේරෙනවා. අන්න ඒක නිසා ඇන්ඩි එනවා කේටි කියන මේ දරුවගේ අවතාරය තියෙන පැත්තට. ඒත් මේ වෙලාවදී ඔන්න එක පාරටම ඇන්ඩි දකින්න පහළට වැටලා මිය ගිය ජොනියගේ බොඩි එක මෙතන තියෙනවා කියලා. මේ වෙනකන් ඇන්ඩි හිතාගෙන හිටියේ ජොනි සමහර විට මේ නැව ඇතුලේ අතරමං වෙලා ඇති කියලා. නමුත් මේක දැක්කට පස්සේ ඇන්ඩිට තේරෙනවා තවදුරටත් ජොනි ජීවතුන් අතර නැහැ. මොකක් හරි දරුණු දෙයක් ජොනිට සිද්ධ වෙලා තියෙනවා කියලා. කොහොන අතීට පස්සේ එක පාරටම ආපහු මෙතනින් කේටිගේ අවතාරය මතුවෙලා ඇන්ඩිව ස්පර්ශ කරනවා. මෙන්න මේ වෙලාවදී ඇන්ඩිට පේන්න පටන් ගන්නවා ඇත්තම මේ නැවේ අවුරුදු 60කට කලින් මොනවාගේ දරුණු දෙයක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ලොරෙල්ලි නැවේ තිබිලා ඇන්ටෝනියෝ බ්‍රාසා නෞකාවට පටවපු ඒ රත්තරන් ටික මංකොල්ල කන්න නැවේ සේවක මඩුල්ලක් විදියට වෙස්වලාගෙන පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඒ පිරිස විසින් ඊට පස්සේ නැවේ කැමෝ වලට වගේම ෂැම්පෙන් වලට වස දාලා නැවේ හිටපු පිරිසක් මරලා දාලා තියෙනවා. තවත් පිරිසක් අර කේබල් එක හරහා මරලා දාලා තියෙනවා. ඒත් ඒකෙන් පස්සේ මේ නැවේ අනිත් තැන්වල හිටපු හැමෝම එකතු කරලා ඊට පස්සේ මේ මංකොල්ලකාරයන් පිරිස ඒ හැමෝම පූල් එකට තල්ලු කරලා ඒ හැමෝටම වෙඩි තියලා මරලා දාලා තියෙනවා. ඊට පස්සේ මේ මංකොල්ලකාරයන් පිරිස විසින්ම තමයි කේටිවත් එල්ලලා එයවත් මරලා දාලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ කණ්ඩායමේ නායිකාව වෙන කවුරුවත් නෙවෙයි ඇමෙන්ඩා. ඇමෙන්ඩා තමයි ඒ හැම දෙයක්ම ප්ලෑන් කරලා තියෙන්නේ. ඇමෙන්ඩා කණ්ඩායමේ නායකයට කියලා තියෙනවා වැඩේ ඉවර කළාට පස්සේ අනිත් හැමෝටම වෙඩි තියලා මරලා දාන්න කියලා. නමුත් එතනින් පස්සේ ඇමෙන්ඩා කරලා තියෙන වැඩේ තමයි වැඩේ ඉවර කළාට පස්සේ ටීම් එකේ අයට වෙඩි තියලා මරලා දාපු ටීම් එකේ නායකයටත් වෙඩි තියලා එයවත් මරලා දාලා තියෙනවා. මොකද ඇමෙන්ඩට පුළුවන් එතකොට තනියම රත්තරන් ටික ගන්න. නමුත් ඇමෙන්ඩටත් ඒ සැලසුම ගැන කියලා තියෙන්නේ වෙනත් කෙනෙක්. අන්න ඒ කෙනා ඇමෙන්ඩා ළඟට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ කෙනා එකපාරටම එතන තිබුණ උගුලකට අහු කරලා ඇමෙන්ඩවත් මරලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ද අවසානයේදී ඇමෙන්ඩවත් මරලා දාපු ඒ කෙනා කවුද කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මර්ෆි. ඉතින් අමතක කරන්න එපා කේටි කියන මේ දරුවගේ අවතාරය විසින් මේ හැම දෙයක්ම ඇන්ඩිට පෙන්නනවා. කේටි කියන මේ දරුවගේ අවතාරය ඇන්ඩිට කියනවා අපි හැමෝගෙම ආත්ම බිලි ගන්න ඒ අద్భుත බලවේගය තමයි ඔය ඉන්නේ කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී ඇන්ඩිට තේරෙනවා මෙච්චර වෙලාවක් තමන්ගේ ටීම් එකත් එක්ක මර්ෆි විදිහට ඉඳලා තියෙන්නේ ආත්ම බිලි ගන්න අద్భుත බලවේගයක් කියලා. ඒත් එක්ක ඇන්ඩිට මතක් වෙනවා මර්ෆි මයිකල්ට කරපු වැඩේ. මයිකල්ව ටැංකියක් ඇතුළට දාලා ඒ ටැංකිය සම්පූර්ණයෙන් වහලා දැම්මනේ. අන්න එක මතක් වුණ නිසා ඇන්ඩි ඉක්මනින්ම එනවා මයිකල්ව බේරගන්න කියලා හිතාගෙන. නමුත් මේ වෙද්දී මේ ටැංකිය සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරීලා අන්න එක නිසා මයිකල් මේ වෙද්දී මිය ගිහින්. ඉතින් දැන් අපිට ප්‍රශ්නයක් එනවා ඇත්තටම මේ මර්ෆි කියන අద్భుත බලවේගය මොකක්ද? ඒකේන ආත්ම එකතු කරන්නේ ඇයි? ඒකට හේතුව තමයි මේ මර්ෆි කියන අద్భుත බලවේගයේ ශක්තිය වැඩි වෙන්නේ එයා බිලි ගන්න ආත්ම ප්‍රමාණය මත. මර්ෆි කියන ඒ අద్భుත බලවේගය වැඩිපුර ආත්ම බිලි ගන්න තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙද්දී දන්න ඩීටේල්ස් වලට අනුව අර ලොරෙල්ලි කියන නැවේ අවසානයේ ජීවිතේ බේරගෙන තියෙන කෙනා විදියට මේ ඇන්ටෝනියෝ ග්‍රාසා කියන නැවට රත්තරන් ටිකත් එක්ක ඇවිල්ලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි මර්ෆි කියන මේ අద్భుත බලවේගයම තමයි. ආත්ම බිලි ගන්න මේ මර්ෆි කියන අద్భుත බලවේගය මුලින් ඉඳලා තියෙන්නේ ලොරෙල්ලි කියන ඒ නැවේ. නමුත් ඒ නැව සම්පූර්ණයෙන් ගිලුණානේ. නමුත් ඒ නැව ගිලෙන්න කලින් මර්ෆි රත්තරන් ටිකත් අරගෙන ගොඩ වෙලා තියෙනවා මේ ඇන්ටෝනියෝ ග්‍රාසා කියන නැවට. ඊට පස්සේ තමයි මර්ෆි මනුෂ්‍ය වේෂෙන් පෙනී ඉඳලා ඇමෙන්ඩව රවට්ටලා මේ නැවේ ඉන්න හැමෝම මරලා දාන්න කියලා ඒ සැලසුම සම්පූර්ණයෙන් ඇමෙන්ඩට කියලා තියෙන්නේ. මොකද එතකොට මර්ෆිට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඇමෙන්ඩා හැම දෙයක්ම ඉවර කළා. නමුත් අවසානයේදී මර්ෆි ඇවිල්ලා ඇමෙන්ඩවත් මරලා දැම්මා. එතනින් පස්සේ නැවේ හිටපු හැමෝගෙම ආත්ම මර්ෆි විසින් බිලි අරගෙන තියෙනවා. නමුත් එතනින්වත් මර්ෆි කියන මේ අద్భుත බලවේගය නැවතිලා නැහැ. එතනින් පස්සේ මර්ෆි මේ නැවේ රත්තරන් තියෙනවා ලොකු නිදානයක් තියෙනවා කියලා සෑහෙන පිරිසක් මේ නැවට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒත් මේ නැවට ආපු කිසිම කෙනෙක් ආපහු ගිහින් නැහැ. මර්ෆි කියන මේ අద్భుත බලවේගය විසින් ඒ අයවත් මරලා දාලා ඒ හැමෝගෙම ආත්ම බිලි අරගෙන තියෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ නැවේ ඩිජිටල් වොච් එකක් තිබුණේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති සති 3කට කලින් මිය ගියපු පිරිසකගේ මලසිරු පවා මේ නැවේ තිබුණානේ. මේ මර්ෆි කියන අద్భుත බලවේගය මේ නැවේ තියෙන රත්තරන් ටික ගන්න පුළුවන් කියලා රබට්ටල් අරගෙන ආපු අයගේ තමයි ඒ විදියට මලසිරු හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මර්ෆි කියන මේ අద్భుත බලවේගය මයිකල්ගේ ටීම් එකේ අයවත් මරලා දාලා මේ හැමෝගෙම ආත්මත් බිල්ලට ගන්න තමයි උත්සාහ කරන්නේ. හරි දැන් අපි ආපහු වෙමුක කතාවට. ඉතින් මේ හැම දෙයක්ම කරන අద్భుత බලවේගය මර්ෆි කියලා ඇන්ඩි තේරුම් ගත්තානේ. අන්න ඒක නිසා ඇන්ඩි මේකගෙන රිකීටයි පෝල්ටයි දැනුම් දෙන්න උත්සාහ කරනවා. මුලින්ම ඇන්ඩිට හම්බ වෙන්නේ පෝල්ව. ඒත් මේක කෙලිම පෝල්ට කියන්නේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද පෝල් එක්ක මර්ෆි ඉන්නවා. අන්න ඒක නිසා ඇන්ඩි නොකිය පෝල්ට කියනවා. මේ නැවේ බොහොම දරුණු දෙයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි ඉක්මනින්ම මේ නැවෙන් පැන ගන්න ඕනේ.
ඊට කලින් අපි මේ නැව සම්පූර්ණයෙන් පුපුරවා හරින්න ඕනේ කියලා. පොල්ට හිතා ගන්නවත් බෑ ඇන්ඩි මේ මොකක්ද කියන්නේ කියලා. මොකද මේ නැවේ තමයි සම්පූර්ණම රත්තරන් තියෙන්නේ. කොහොම නමුත් දැන් පොල්ට කරන්න දෙයක් නැහැ. ඇන්ඩිගේ අන පිළිපදින්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා පොල් මර්ෆිත් එක්කම යනවා එන්ජින් කාමරයට. ඉතින් මේ අතරතුරේදී ඔන්න අපිට පේනවා වතුර පොම්ප වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා බලන්න පහළට බැහැපු රිකීව. රිකී එකපාරටම අහු වෙනවා මේ නැවේ දැතිරෝධයකට. අන්න ඒක නිසා රිකීටත් මේ වෙලාවේදී මැරෙන්න සිද්ධ වෙනවා. පහළට බැහැපු රිකී ගැන බලන්න ඇන්ඩි එනවා. නමුත් මේ වෙලාවේදී මෙතනට ආවට පස්සේ ඇන්ඩිට දකින්න ලැබෙන්නේ ලේසහිත වතුර විතරයි. මේකෙන් ඇන්ඩි තේරුම් ගන්නවා එහෙනම් රිකීත් ඉවරයි කියලා. ඔන්නිට පස්සෙ අපිට පෙන්වන්නේ එන්ජින් කාමරේ ඉන්න පෝල් සහ මර්ෆි. ඇත්තටම මේ මර්ෆි කියන අද්භූත බලවේගය කැමති නැහැ මේ නැව පුපුරවා හරින එකට. මොකද මර්ෆි මේ නැව තමයි යමක් ආකාරයට භාවිතා කරලා මිනිස්සුන්ව මෙතනට අරගෙන එන්නේ. අන්න ඒක නිසා මර්ෆි පෝල්ට කියනවා මේ නැව පුපුරවා හරින්න බෑ කියලා. ඒත් මේ වෙදි පෝල්ටත් ඉවෙන් වගේ සැකයක් ඇවිල්ලා තියෙනවා මර්ෆි ගැන. අන්න ඒක නිසා පෝල් මර්ෆිට කියනවා ඇන්ඩි කියපු දේ අපි අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ කියලා. ඒත් මර්ෆි එකට කැමති නැහැ. අන්න ඒක නිසා මර්ෆි පෝල්ගේ පැත්තට කඩාගෙන පනින්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේදී පෝල් එයාගේ ළඟ තියෙන තුවක්කුවෙන් මර්ෆිට වෙඩි තියෙනවා. නමුත් මේකෙන් මර්ෆි මැරෙන්නේ නැහැ. මොකද මර්ෆි කියන්නේ අද්භූත බලවේගයක්නේ. අන්න ඒක නිසා මර්ෆි පෝල්වත් මරලා දානවා. ඔනිට පස්සෙ අපිට ආපහු පෙන්නන්නේ ඇන්ඩිව. ඇත්තටම කියනවා නම් මේ නැවේ දැන් ඉතුරුලා ඉන්නේ ඇන්ඩි විතරයි. ඇන්ඩි කොහොමද උත්සාහ කරන්නේ මේ නැව සම්පූර්ණයෙන් පුපුරවා හැරලා මර්ෆි කියන ඒ අද්භූත බලවේගය සම්පූර්ණ විනාශ කරලා දාන්න. ඒත් මේ වෙලාවේදී මෙතනට පෝල් එනවා. නමුත් මෙතන ඉන්නේ පෝල් නෙවෙයි, පෝල්ගේ වේශයෙන් නාපු මර්ෆි. ඒක ටික වෙලාවක් යද්දි ඇන්ඩිට තේරෙනවා. මොකද ඇන්ඩි අවුරුදු ගාණක් තිස්සේ පෝල් එක්ක වැඩ කරලා තියෙනවා. ඒක නිසා ටික වෙලාවක් යනත් කලින් ඇන්ඩි තේරුම් ගන්නවා මේ ඉන්නේ පෝල් නෙවෙයි මර්ෆි කියලා. කොහොමනම් ඊට පස්සේ මර්ෆි ඇන්ඩිගේ පැත්තට කඩාගෙන පැනලා ඇන්ඩිවත් මරලා දාන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවේදී ඇන්ඩි සමත් වෙනවා මේ බෝම්බේ ට්‍රිගර් එකට වෙඩි තියන්න. ඒත් එක්ක මේ නැවේ පතුලේ සම්බන්ධ කරලා තියෙන බෝම්බේ පුපුරනවා. අන්න ඒක නිසා මෙච්චර කාලයක් තිස්සේ මර්ෆි මේ නැව ඇතුලේ හිර කරගෙන හිටපු ඒ හැම ආත්මයකටම නිදහස් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. අර කේටි කියන පුංචි ගැහැණු ළමගේ ආත්මයක් මේ වෙලාවේදී නිදහස් වෙනවා. කේටිගේ ආත්මය ඇවිල්ලා මේ විදියට උදව් කරපු ඇන්ඩිට ස්තුතියි කියලා කියනවා. ඇන්ඩි බොහොම අමාරුවෙන් මතු පිටට එන්න සමත් වෙනවා. ඒත් එක්කම ඔන්න මේ නැව සම්පූර්ණයෙන් ගිලලා විනාශ වෙලා යනවා. ඔනිට පස්ස අපිට පේනවා පුපුරුපු නැවේ පාවෙන කෑල්ලක් උඩ බොහොම අමාරුවෙන් ඇන්ඩි එල්ලිලා ඉන්නවා. ඒත් ඇන්ඩිගේ වාසනාවකට වගේ මෙතනට නැවක් එනවා. ඊට පස්සේ ඒ පිරිස ඇන්ඩිව බේර ගන්නවා. ඒත් ඔන්න මේ ෆිල්ම් එකේ අවසානයේට ඇඟ හිරිවැටලා යන විදිය බොහොම දරුණු දෙයක් පෙන්නනවා. ඇන්ටෝනියෝ ග්‍රාසා කියන ඒ නැව සම්පූර්ණ විනාශ වෙලා ගියාට මර්ෆි කියන අද්භූත බලවේගය සම්පූර්ණ විනාශ වෙලා ගිහින් නැහැ. මර්ෆි අර රත්තරන් සහිත පෙටි ටිකක් අරගෙන මේ නැවටම නගිනවා කියලා මේ වෙලාවේදී ඇන්ඩි දකිනවා. ඒ කියන්නේ දැන් ඔලට තේරෙනවා ඇති මේ නැවේ ඉන්න හැමෝගෙම ජීවිතත් දැන් අනතුරේ තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ ෆිල්ම් එකේ දෙවෙනි කොටසක් ගැන බලාපොරොත්තුවක් ඉතුරුන ආකාරයට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. ඒත් මේ ෆිල්ම් එක ආවේ 2002. මේ වෙනකන් තවමත් මේ ෆිල්ම් එකේ දෙවෙනි කොටසක් නම් ඇවිල්ලා නැහැ. ඉතින් කොහොමද අද ෆිල්ම් එක හිතුවට වඩා පරණ ෆිල්ම්ස් වල කතාව ලස්සනයි නේද? කතාවක් තියෙනවනේ ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා. ඒක නිසාම තමයි අද අපි මේ ෆිල්ම් එක ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. ඉතින් මේ ෆිල්ම් එක බලපු ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරලා නැත්නම් ඔන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා ඊට හැ පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා හැමෝටම ආදරෙන් මේ වෙලාවේදී මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා Cinemaxers, we will meet again.